නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ආණ්ඩුව පොලිසියට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා දීලා තියෙනවා. හැබැයි ඒ දුන්නා විතරක් නෙමෙයි, මේව අධීක්ෂණය කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා හෝ කටයුතු කරන්න කියන බව, ඒ වගේම ජාතික ආරක්ෂාව භාරව ඉන්න ඇමතිවරයා විදිහට ඒ ඇමතිවරුන් නිසියාකාරයෙන් මේවා පිළිබඳ සොයා බලලා කටයුතු කරන්න කියන කාරණාවත් මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන. ඉතින් අපිට මට විතරක් නෙමෙයි රටේ ජනතාවටම සැකයක් තියෙනවා. ඇයි රිසල්ට් බදුරු දීන ඇමතිවරයා තාමත් නිදල්ලේ ඇසිරෙන්නේ? කෙලින්ම පාස්කු ප්‍රහාරය සඳහා ඍජුව සහ වක්‍රව සම්පූර්ණයෙන්ම උදව් උපකාර කළා කියන බව දන්නවා. ත්‍රස්තවාදීන්ට වැදෙන්න ඕනේ වපසරිය සදහකස් කළ දුන්නා කියලා දන්නවා. ඒවා පැහැදිලිව ඔප්පුවෙච්ච සාක්ෂි. ඒ වගේම තමයි මැතිවරණයෙන් පසුව මැතිවරණය පැවැත්වෙන දවසේදී රාජ්‍ය රජයේ බස් රංගම බස් 295ක් වගේ ප්‍රමාණයක් ඡන්ද කටයුතු සඳහා උපයෝග කරගෙන තියෙනවා. පුත්තලම ඉඳලා මන්නාරමට සෙනඟ ප්‍රවාහනය කිරීම සඳහා ඒකත් මැතිවරණ නීති උල්ලංඝනය කරගෙන කරන ලද කාර්යභාරයක්. එතකොට ඒ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලද මුදල් ජනතාවකින් ලබා දෙනවයි කියලා රිසාඩ් බදුරු දින ඇමතිවරයා වාණිජ කටයුතු අමාත්‍යංශයෙන් නැවත පුනරුත්ථාපනය කිරීමේ අමාත්‍යංශයෙන් ලක්ෂ 95කට වැඩි ප්‍රමාණයක් අමාත්‍යංශ සල්ලි කියලා වෙලා තියෙනවා. එතකොට මේ මහජන දේපොල මේවා අයථා විදිහට පරිහරණය කළ දෙන අපිට මේ පිළිබඳව පැමිණිල්ලක් කළා තියෙනවා. අපි පහුගිය දවසකදී CID කිරි කියලා නැවත මේ පිළිබඳව තවත් තොරතුරු ලබා දුන්නා. ඒ නිසා අපි හිතනවා මේක මේ දවසින් දවස කල් දාන්න එපා. ඔක්කොම එකට එකතු කරලා මේ නඩු දාන එක නෙමෙයි. මේ පළවෙනි කාරණාවට මොහු අත්අඩංගුවට ගත්තාම මං හිතන්නේ අවුරුදු 200ක් එතුමාට හිර දඬුවම් ලබන්න නියම කරගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අය සමාජයට ඇවිල්ලා නිදල්ල හැසිරෙන්න ඕන අය නෙමෙයි. සමාජයට බොරුවට බබා මූණ පෙන්නලා ඇතුළෙන් ගිහිලා මේ රටම විනාශ කිරීමට ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන් අනුබල දීලා අනුග්‍රහය දක්වලා රාජ්‍ය දේපල අවභාවිතා කළා කියන එක බැලූ බැල්මට හොඳ ආකාරම රටේ ජනතාවටත් පේනවා.